ආයිබෝවන් කාලීන පුවත් වාර්තා කරන අංක 1 සියතු දැසර පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. ඇමිලි පිටියටත් උරුමය නැන්දගේ ඉඩම් බෙදෙන පුතා. අපි තාම වැල්පාලමේ බව IMF කියද්දිත් වහලක් වහලක් ගානේ ගෙවල් වලට බදු ගහන්න හදන අලුත් ගේම් එක ගැන අද ටෙලිවිෂන්. උරුමය වැඩසටහන රටට බත සපයන ගොවි ජනතාවට කළගුණ සැලකීමක් ලෙස හඳුන්වා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබා දීම යටතේ ඇඹිලිපිටියේ පැවති වැඩසටහනකට එක්වෙමුණුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ. උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබා දීමේ ජාතික වැඩසටහනේ තවත් එක් අදියරක් ක්‍රියාත්මක වුණේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී. මෙම ජාතික වැඩසටහන යටතේ සුදුසුකම් ලත් මහවැලි වලව කලාපයේ ජනපදිකෙන් 45,253 දෙනෙකු අතුරින් 1,524 දෙනෙකු වෙත මෙලෙස අද දින සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම සිදු වුණා. මෙහිදී පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ භූමියේ අයිතිය නොමැතිව රටට බද සපයා දෙන ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමට උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසටහන මගින් රජය කටයුතු කර ඇති බවයි. ඉතින් අපි බැලුවාම එදා තිබුණේ දෙන්නෙක්ට මේ ඉඩම් මඩුවන් වෙලා දිසාවකෙන් පස්සේ ඒක හම්බුනේ අපේ සීතසෙනිරත්න මැතිනියට එතුමියට හම්බුනේ. ඒ මගේ නැන්දා. ඉතින් ඒ ඉඩම් තිකරමයි මමත් දැන් අද බෙදන්ට ඇවිල්ලයි. ඒත් ගිය අවුරුදු 75 දී මේ ඉඩම් අයිතිය දීලා සින්නක්කර අයිතිය නොදුන්නට මේ ඉඩම් දියුණු කරන්නට දීලා පාසල් හදලා විදුලි බලය හදලා ස්විමින් පූල් හදලා මේ ඔක්කොම හදලා තියෙනවා මේ ප්‍රදේශයේ. ඉතින් මම පුදුමයි සමහර අයනකොට මොකද්ද මේ අවුරුදු 75 කරේ කියලා. අයිස්ලන්තේ හිටියොත් මිස නැත්තම් දැනගන්න ඕනේ මොකද්ද උනේ කියලා. දැන් තියෙන අන්තිම කොටස මේ අයිතිය ඔබට ලබලා දෙන්න. ඒක තමයි අපි කරගෙන ඉන්නේ මේ 1500න් පස්සේ පුළුවන් තරම් විගහට මං හිතන්නේ සම්බන්ධ කරන්නේ මේ මාස දෙකේදී මේ ටික ලබලා දෙන්න. මොකද අපේ ආණ්ඩුවක් හැටේ බැලුවේ විප්ලවයක් මේ කරන්නේ. කොළඹ නගරේ අපිට කුඹුරු නෑ බෙදලා දෙන්න. අඩු ආදායම් තට්ටු නිවාස තියෙනවා 256ම අයිතිය මන් දෙනවා එන මාසේ. අපි දැන් අයිතිය බෙදන්නේ. අයිතිය හැම එක්කෙනාටම දෙනවා. අයිතිය කියන්නේ ලොකු දෙයක්. මේ කාලය තුලදී අයිතිය නැතුව පරම්පරා තුනක් ඔබතුමාලා රට කරපු සේවයට ස්තුති කරමින් IMF එකේ පදයට නටන රූකඩ ආණ්ඩුව නිසා රටම බදු සුනාමයකට හසු වූ ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. කැස්බෑවේ පැවති සක්වල 243 අධියරයට එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ. සක්වල සුහුරු පන්තිකාමර ලබා දීමේ වැඩසටහනේ 243 අධියර ක්‍රියාත්මක වුණේ කැස්බෑව රත්නපිටිය ආනන්ද නව ආදර්ශ විද්‍යාලයේදී. එහිදී රුපියල් 11,77,000 වටිනා සුහුරු පන්තිකාමර උපකරණ රසක් පරිත්‍යාග කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාසලේ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහා පාසල් සංවර්ධන අරමුදලට රුපියල් 100,000 මුදලක් පරිත්‍යාග කිරීමද සිදු කරනු ලැබුවා. දැන් ජනතාව අතිශය කනගාටුදායක සෝචනීය තත්ත්වයකට වැටි සිටියා. බදු පිට බදු ගහන බදු සුනාමිය නම් අතර වෙලා නැහැ. දැන් කුලී නිවසටත් බදු ගහන අලුත් බදු සූත්‍රයක් නිර්මාණය කරන්නට හදනවා. එතකොට කියන්නේ මොකක්ද? මේක අපිට කරන්නයි කියලා IMF එක කියලා දිනවා. ඒක හින්දා කරන්න ඕනේ කියලා. මං අහන්න කැමති රජයෙන් අපිත් එකගයි IMF එකත් එක්ක වැඩ කටයුතු කරනවා. හැබැයි ඔබට වරමක් ලබා දීලා නැහැ. ඒ ගනුදෙනුව කිරීමේදී කියන හැම දෙයකට දන ගහන්න. Taman දක්ෂණං තමන් කාර්යශූරණ තමන්ට හැකියාවක් තියෙන්නට ඕන IMF එකත් එක්ක ජනතාව වෙනුවෙන් හොඳම ගිවිසුමකට ප්‍රවේශ වෙන්න. එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. බදු සුනාමියක් ජනතාවගේ කරපිට පටවල කියනවා අපිට කරන්න දෙයක් නැහැ. මේවා කියන්නේ IMF එක. දැන් අපේ රටේ ස්වෛරී භාවය අපි කාටවත් එන්දේසි කළ නැහැනේ. අපි කාටවත් විකුණලා නැහැනේ. හොඳ ස්ථාවරයක ඉඳගෙන හොඳ සාකච්ඡාවකට අපි ගියොත් අපිට පුළුවන් IMF එකෙත් හිත දිනාගෙන ජනතාවගේ පැත්තෙන් නිටුවිය යුතු දේවල් ටික නිවැරදිව ක්‍රියාත්මක කරන්න. ජනපති රනිල් සිය අවසන් කාලය තුළ මෙරට සම්පත් විකුණුමින් සිටින බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරු කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව පැවසුවේ ලන්ඩන් නුවර පැවති ජන හමුවකට එක්වෙමිනුයි. මේ වැරදි ආර්ථික චක්‍රේ අපි ගැලවෙන්න ඕන. ඒක තීරණාත්මක ගැලවීමක්. මොකද කරන්නේ? යාලි අපේ රට නිෂ්පාදන මත පදනම් වූ නව ආර්ථිකයකට අපි යොමු කරනවා. දැන් සමහර අය කියනවා මේ අර්බුදය සමනය කරලා දුන්න රනිල් වික්‍රමසිංහ ඒ නිසා රනිල්ට තව අවස්ථාවක් දී යුතුයි. මොකද කියන්නේ? අර්බුදය සමනය කරලා දුන්නා. එකම දේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක බැඳීමක් ඇති කරගත්තා.
අපි ණයගෙ වෙන එක නතර කරගත්තා. ඩොලර් ටිකක් ඉතුරු වුණා. ඒකෙන් තෙල් ගෑස් වෙනවා. හැබැයි එතනින් ආය කරන්න හදන්නේ මොකක්ද? අපි දන්නවා අපේ රටේ ආර්ථිකයේ ඉතාම වැදගත් සම්දිස්ථානයක් අයිටි කර්මාන්තය. අයිටි ශිස්ත්‍රය. ආසන වශයෙන් පිටා කෙටි කාලෙදී ඩොලර් බිලියන 5ක් ආර්ථිකය දැල සැලසුම් කරලා තිබෙනවා. හැබැයි ඒකට අවශ්‍ය නියටිතල පාස්වර්ඩ් ටික හදලා දෙන්න ඕනේ ටෙලිකොම් ආයතනෙ. 4G, 5G, fiber ඉතින් ඔක්කොම පාස්වර්ඩ් ටික හදලා දෙන්න. හැබැයි ඒක විකුණා දෙමින් සඳහා අනිත් කෘෂිකේ කේන්දර පාස්කස් ගන්න. අපේ රටේ මූල්‍ය සමාගම් වලින් පක්ෂ සමන් ගොඩක් තියෙනවා. රජයේ සතු එකම එකයි තියෙන්නේ. ඒකෙන් තමයි රක්ෂණ වෙළඳපොළ හසුරුවන්නේ. රනිල් වික්‍රමසිංහ ඒකත් අරණ යෝජනා කරනවා. අපේ රටේ ඉතාමත් හොඳ විභවතාවයක් තිබෙනවා බලශක්තිය පැත්තෙන්. අපිට මන්නාරම් දරුණී ඉතාමත් හොඳ සුළං විදුලි ධාරිතාවක් තියෙනවා. ආසන්න වශයෙන් ගිගාවට් 45ක ධාරිතාවක් තියෙනවා. ඒ සියල්ල කුණු කොල්ලට විකුණමින් තිබෙනවා. අදානිට පවර් පර්චේසින් ඇග්‍රීමන්ට් එකක් සයින් කරා. අවුරුදු 20කට කීය ගන්නද ගන්න. ඩොලර් 7.2 ගානේ ගන්න. හැබැයි අදානි ඉන්දියාවට විදුලිය දෙන්නේ කීයද? ඩොලර් 7.35. අපේ NLDB එකට දෙන ගොයිපලවල 31ක් තියෙනවා. ඒ 31ක අක්කර 28000ක් තියෙනවා. මේ අක්කර 28000ම විකුණන්න සරසම් කළා තිබෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ තමගේ අවසන් කාලය ගත කරමින් තිබෙන රටේ සියලු සම්පත් අලෙවි කරමින් විකුණමින් තමගේ අමාත්‍ය ධූර දරණයට ඇතිතරම් පමණ හොරකම් කරන්න ඉඩ දෙමින් යන ගමනක්. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 524 වෙනි ටෙලිවැකිය නේද? යාන්තම් ඇති බොරු කතා කිහිපයකටම, බොරු කතා ගොන්නකටම IMF එකෙන්ම උත්තර ලැබුණා. හොඳේ IMF එකෙන්ම උත්තර ලැබුණා. දැන් ඔය පහුගිය දවස්වල නිතරම ඇහුණු කතාවක් තිබුණානේ නේද? මොකක්ද කතාව? රනිල් වික්‍රමසිංහට හැරෙන්න ආයේ කාටවත් IMF ණය දෙන්නේ නැහැ කියන එක නේද? ඒ ඇයිට විතරමයි ණය ගන්න පුළුවන් කියන එක කිපොඩි ඇත්තකුත් තියෙනවා. නේද? මොකද ණයගන්ට 7-5ක බයක් නැති උන්දා කෙනෙක්. හොඳේ දිගටම කරලා තියෙන්නේ ණයගන්න එකයි විකුණන එකයි තමයි. හරියෙ. ඉතින් ඒ නිසා ඒක ඇත්තකුත් තියෙනවා. නැත්තෙත් නෑ නෙවෙයි නේද? කොහොම වුණත් කමන්නේ. රනිල්ට විතරමයි IMF එකත් එක්ක සෙට් වෙලා මේ වැඩේ කරන් යන්න පුළුවන් කියන කතාව නේද? මහින්ද රාජපක්ෂගේ මෙයාර පශ්චාත් භාගයට පයින් අනින ගමන් ඔක වැඩියෙන්ම කිව්වේ සීමසිංහ ඉසිඹලා පිටියයි. හොඳේ. ඒ දින දිගටම ගහපු රබම් පදේ තමයි ඕක. ඒ එක්කම කිව්වනේ නිකම් මේ වටින් ගොඩින් කිව්වා මේ ඡන්දේ තියෙන එකට IMF එක නියන් කැමති නෑ වගේ. ඡන්දයක් තිබ්බොත් එහෙම IMF එකත් නැතුව ගිහිල්ලා රට ආයි නැත්තටම නැති වෙයි කියලා එහෙම මතයකුත් හැදුවනේ නේද? ඒකනේ අර අවුරුදු දෙකක්වත් තව මෙහෙම යන්ට දෙන්න ඕනි කියන කතාව එළියට ආවේ. මේ සියල්ලටම IMF පීටර් බ්‍රුව උත්තර දුන්නා. පුවත්පත් සාකච්ඡාවක් තියලම පීටර් ඒකට උත්තර දුන්නා. පීටර් මෙන්න මෙහෙම කියනවා. ඡන්දයකින් කවුරු බලයට ආවත් අපිට කමක් නැහැ. කාටද මේ කමක් නැහැ කියන්නේ? IMF එකට. IMF ගිවිසුම වෙනස් කරන්නට කිව්වොත් ඒ ගැනත් කතා කරන්න අපි සූදානම්. ඕන්නම් ඒකත් වෙනස් කරන්න පුළුවන්. හොඳේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට අපි ගරු කරනවා. ඊළඟ මැතිවරණවලදී බලයට පත් කරගන්නේ කාවද කියන එක ශ්‍රී ලාංකිකයින්ගේ අයිතිවාසිකමක්. ඒක ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. එහෙම තමයි පීටර් බ්‍රුව කිව්වේ. හරිය. ඒකම මේ දැන් තියෙන බදු ප්‍රතිපත්තිය. වෙනස් කරන්න බැරි බවත් කිව්වා. ඒක වෙනස් කරලා බදු අඩු කළොත් රජයේ ආදායම අඩු වෙලා ආයේ ප්‍රශ්නයක් එන්න පුළුවන් කියලා පීටර් කියනවා. හොඳේ. කොහොම වුණත් දැන් ඉතින් රනිල්ට විතරක් IMF ණය දෙන කතාව බොරු. හරිය. ඒ වගේම තමයි ඉතින් හරි දවසට දැන් ඡන්දයක් තියන්න වෙනවා. හොඳේ. දැන් ඒ එක්කම නිතර ඇහෙන තව කතාවක් තියෙනවනේ නේද? ඒ කතාව මේ ඊයේ පෙරේදා ඉඳලා හරි හරියට ඇහෙනවා. ඒ මේ අර IMF ණයවල තුන්වෙනි වාරිකයේ ලැබුණට පස්සේ මේක වැඩියෙන්ම කියන්ට ගත්තේ ජනාධිපති රනිල්. හරිද? දැන් ඔය තව ඉදිරියට සාකච්ඡා වගේකුත් තියෙනවනේ අපිට ණය දීපු අනිත් අය. ආන් ඒකෙන් පස්සේ ජනපති රනිල් කියනවා අපි බංකොලොත් භාවයෙන් මිදෙන්ට යනවලු. බංකොලොත් භාවයෙන් මිදෙන්ට යනවලු. අහගන්ටකෝ. එන සුමානේ ශ්‍රී ලංකා OCC, ශ්‍රී ලංකා ඔෆිෂල් ක්‍රෙඩිටර්ස් කමිටි, ශ්‍රී ලංකාවට නිල වශයෙන් ණය දීලා තියෙන රටවල් ඒ කොමිටියේ රැස්වීමක් තිබෙනවා. ඒ රැස්වීමෙන් පස්සේ අපි ඉතා සාර්ථක ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා.
අපිට බංකොලොත් භාවයෙන් ඉවත් වෙන්න එහෙනම් ඒ වගේම තත්ත්වයක් තියෙනවා. ඇත්තටම බංකොලොත් කියන්නේ මොකක්ද? ගත්ත ණයවල පොලිය සහ වාරික ගෙවා ගන්න බැරි තරමට අපේ ආර්ථිකේ කුඩුපට්ටම් වෙච්ච එකනේ, ඇද වැටිච්ච එකනේ නේද? ඉතින් දැන් ආපහු මේ ලබන සතියේ හෝ ඊළඟ මාසේ ඉඳලා හෝගාලා ණයයි පොලිය ගෙවන්න සල්ලි තියෙනවද? ඈ අපේ ආර්ථිකේ දැන් මේ කියන විදිහට ශක්තිමත් වෙලාද? මේ ණය වලින් ශක්තිමත් වෙලාද නේද? පීටර් බ්‍රූවර්ම එකට උත්තර දුන්නා. ඔහු කියනවා ශ්‍රී ලංකා ආර්ථිකය තාම තියෙන්නේ අවදානමේ. ශ්‍රී ලංකා ආර්ථිකය තාම තියෙන්නේ අවදානමේ. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ වැල්පාලමේ. හොඳේ තාම තියෙන්නේ අවදානමේ. ඇත්තනේ මේ ණය ගන්නවයි, හරිද? ණය ගන්නවයි, විකුණනවයි, බදු ගහනවයි හැරෙන්න වෙන මොන ආදායම් මාර්ගද මේ ටිකට දියුණුවලා තියෙන්නේ කියලා කියන්ට ඈ? අපේ රටට විදේශ විනිමය ගෙනෙන ඩොලර් ගේන තේ කර්මාන්තයට මොකද වෙලා තියෙන්නේ? තේ කර්මාන්තේ බිඳ වැටිලා. හොඳේ තේ නිෂ්පාදනයේ පහත ගිහිල්ලා. සංචාරකින්ට VFS වීසා ගාස්තු වැඩි කරලා ඒක ඇහිච්ච දවස් ඉඳලා එන ටිකත් එන්නේ නැති වෙලා තියෙන්නේ. හොඳේ ඊළඟට ඔය රට ගිහිල්ලා ඉන්න ඒ රටවල් වල ගිහිල්ලා දහ දුක් විඳින ශ්‍රමිකයින් වෙන විදේශ ප්‍රේෂණ ටික විතරයි යාන්තම් ඉතුරු වෙලා තියෙන්නේ නේද? ආ විදේශ විනිමය ගෙනාපු ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේම බිඳ වැටිලා. මේ බංකොලොත් භාවයෙන් මිදිලා අපි දැන් වැල් පාලමෙන් එගොඩ වෙනවා වගේ ලද්ද බොළඳ බොරු බේගල් ඇද බාන්නේ මේ එන ඡන්දෙට. හරිය මේ එන ඡන්දෙට පහුගිය අයවැයෙන් වෙන් කරපු මුදලුත් අදාළ වැඩවලට ගන්නෙ නැතිවම ඡන්ද කැම්පේන් එකට අදින්න හදන විදිය හෙට අනිද්දා ටෙලිවැකි වලින් ලියනවා. පුදුම හිතයි ඔබට. හොඳේ ඒක මේකත් මතක තියාගන්න. දැන් IMF එක අපේ ගෙවල් මත බද්දක් ගහන්න කියලා. ඒ කියන්නේ අපේ වහලවල් වලටත් බද්දක් ගහන්න කියලා. හොඳේ ළඟදිම හැම ගෙයකටම විශේෂ බද්දක් එනවා. හැබැයි IMF එක මුලින්ම කිව්වේ ඕක නෙවෙයි. IMF එක කිව්වේ දීපල මත බද්දක් ගහන්න කියලා. දීපල මත බද්දක් ගහන්න කියලා. දීපල වලට මුදල් වත්කම් ආදියත් අහුවෙනවා. හොඳේ දීපල මත බද්ද ගැහුවා නම් වැඩියෙන්ම අහුවෙන්නේ කවුද? වැඩියෙන්ම අහුවෙන්නේ හොර දේශපාලන නඩයයි උන්දලැක්ක මේ හොර ගනුදෙනුව කරන අනිත් හොර නඩයයි අනිත් හොර කණ්ඩායමයි. හරිද? හොරකම් කරලා ධනය රැස් කළ හොරු මේකට බය වුණා. ආන් ඒක නිසා දීපල මත බද්ද හිමින් යට ගහලා දැන් අපේ වහලවල් මත ඈ අපේ ගෙවල් මත බද්දක් ගහන්න හදන්නේ. හොඳේ එකක් පැහැදිලි. රට ඇතුළෙම රටේ සාමාන්‍ය ජනතාව IMF බදු වලින් චප්ප කළා මිරිකලා මේ විදිහට යුෂ උරා බීලා රජයේ ආදායම වැඩි කරගෙන ඒ ආදායමත් හොරා කන එක නම් තමුන්ලා කරන්නේ ඉතාම ඉක්මනට මේ එන මැතිවරණයේදී ගෙදර නෙමෙයි කූරු ගනින්න තමුන්ලව යවන්න රටේ ජනතාව සූදානම් කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. එම පුවතත් සමගින් සේතු උදෑසන පුවත් විකාශයමින් නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. රටේ ලෝක සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.